ജീവിതത്തെ പലവിനി വത്താവട്ടെ എനിക്ക് ദെക്കമ അപ്പോൾ ദേ കേനാ തന ആകർഷണ കേതിമീമ ഹമ വെലേമ സിദിമ ദയക് വേ ഏ തേമ ആകർഷണ കേത വേനവണം എയാഗി മീ മങ് കിയന കത്തിഗുണ ഹനി വാരയമ തിയന്ന പുലുവാൻ എനമ മേ പൊഞ്ചി ഇൻട്രോ കേം പാസ്സേ അപ്പി ബലമു കേലമീ താകർഷണ കരഗന്ന പിരിമി മായ മനോദ കീല කාන්තාව සිනා ගැස්සීම ඕන් සමග විනෝදිවිය හැකි පෙමින්ට කාන්තාවන් ගොඩාක් කැමති අදිනේකට අනුව තහවුරු වෙලා තියෙනවා එවැනි විනෝදජනක පුත්කරයන් නිහත මාන්නේ වඩා නිර්මාණශීලී වගේම බුද්ධිමත් පුත්කරයන් වෙනවා කියලා පරාර්ථකාමී හැසිරීම පෙන්වන්නන් විද්‍යාඥයන් පවසන්නේ නිතරම පරාර්ථකාමී හැසිරීම පෙන්වන පුත්කලයකට වසරක් තුනදී ස්ථිර සබත්තාවය ගොඩ නගා ගැනීමට වැඩි හැකියාවක් පවතිනවා කියලයි. එන් අදහස් වෙන්නේ අන්මය පිළිබඳ නිතරම සිතන පුත්කරන් සමග දිගු කාලීන සබඳතා ගොඩනගා ගැනීමට කාන්තාවන් වඩාත් කැමති වන බවයි. වැඩිහිටි පෙනුම කාන්තාවන් කියනවා පිරිමියෙක්ගේ වටිනාකම වයසත් එක්කම වැඩි වෙනවා කියලා. නමුත් මේ කතාවේ හේතු සම්බන්ධව බොහෝ විවාදාත්මක මති මතාන්තර තියෙනවා. කොහොම වුණත් තහවුරු වෙලා තියෙන විදියට කාන්තාවන් වැඩියෙන් වැඩිහිටි පෙනුමක් ඇති පිරිමි පුත්කලයන්ට බොහෝ කැමති ඒ වගේම ආකර්ෂණය වෙනවා ඒ වගේම ඔවුන්ට ජීවිත අත්දැකීම් තියෙන නිසා වගේම දියුණුව කරා යාමට ඔවුන්ට ඉතා හොඳ හැකියාවක් ඇති නිසා කෙලින්ම අවධානය නොදීම ඇතම් අවස්ථාවල කාන්තාවන් ඔවුන්ට වැඩි අවධානයක් ලබා නොදෙන පිරිමි කෙරෙහි වැඩියෙන් ආකර්ෂණය වීමේ හැකියාවක් පවතිනවා ඒ නිසා වැඩි අවධානයක් ලබා නොදී ආඩම්බරකාරී විදියට ඉදීමත් පිරිමි මායමක් විදියට හඳුන්වන්නත් පුළුවන්. සුරතල් සතෙකු වැත කිරීම වර්තමානයේ සුනක හිමි කාර්යත්වය හා රැක බලා ගැනීම දිගු කාලීන සබඳතාවයක ලක්ෂණයක් විදියට හඳුන්වන්න පුළුවන්. එමගින් කැපකිරීමේ හැකියාව පිළිබඳ සංඥා කරනවා. ඒ නිසා සුනකියෙකු සමග සිටින පිරිමි පුත්කරයෙකුට ක්ෂණිකව කාන්තා ආකර්ෂණය හිමිවෙන්න පුළුවන්. රතු ඇඳුම් රතු පාට කාන්තාවන් සඳහා පමණක් නොවේ විද්‍යාඥයන් පවසන ආකාරයට රතු පාට ඇඳුමින් සැරසෙන පිරිමි පුත්කලයන් කෙරෙහි කාන්තාවන්ගේ වැඩි උනන්දුවක් යොමු වෙනවා කියලයි. අවදානම් ගැනීම කාන්තාවන් අනුතරදායක හැසිරීම් රටාවලට යොමු වෙන හා අභියෝගවලට යොමු වෙන පිරිමි පුත්කලයන් කෙරෙහි වැඩියෙන් ආකර්ෂණය වෙනවා. ඒදී පරීක්ෂණයන් මගින් ඔක්වෙලා තියෙනවා සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා විප්‍රමාණිත අවදානම් වලට මුහුණ දෙන පුද්ගලයන්ට වැඩි කාන්තා ආකර්ෂණයක් ලැබෙනවා කියලා. වැඩුණු රැවුල කාන්තාවන් රැවුලකින් තොර මුහුණ වලට වඩා හොඳින් රැවුල වැඩුණු මුහුණකින් යුතු පුද්ගලයන් තෝරා ගැනීමට වැඩි නිබුරතාවයක් පවතිනවා. ඒ වගේම ඝනට වැඩුණු රැවුලක් සහිත පුත්කලයන් හොඳ සෞඛ්‍ය මට්ටමකින් සිටිනවා කියන පෙන්නුම් කරනවා. හොඳින් සැකසුණු මාංශ පේශීන් හොඳින් සැකසුණු මාංශ පේශීන් ඇති පුත්කලයන් වඩාත් සරාගී කඩවසම් හා වඩාත් කායික වශයෙන් ආධිපත්‍යයක් දක්වන පුත්කලයන් වශයෙන් කාන්තාවන් සලකනවා. නමුත් ඉතා වැඩි වශයෙන් සැකසු මාංශ පේශීන් ඇති පිරිමින්ට වඩා මධ්‍යම ප්‍රමාණයේ සැකසු මාංශ පේශීන් ඇති පිරිමි පුද්ගලයන්ට කාන්තාවන්ගේ වැඩි ආකර්ෂණයක් හිමි වෙනවා. දරුවන් කෙරෙහි උනන්දුවක් දැක්වීම පිරිමි පුද්ගලයෙකු දරුවන් සමග කටයුතු කරන විට ඇතිවන මුහුණේ හැඟීම් නිරීක්ෂණය කිරීම මගින් ඔහු දිගු කාලීන සබඳතාවයක් සූදානම් කරනවද නැත්ද යන පිළිබඳ විගමනය කිරීමට කාන්තාවකට සැඟවුණු දක්ෂතාවයක් තියෙනවා. ඒ නිසා දරුවෙකු සමග කටයුතු කරන විට ඔබේ ඇස්වලින් වගේම සිනහ වෙන ප්‍රතිචාර දැක්වීම මගින් ඔබ ආදරය කරන කාන්තාවගේ හිත දිනා ගැනීමට වැඩි හැකියාවක් තියෙනවා. උස කාන්තාවන් 600 දෙනෙකු යොදාගෙන කළ අධ්‍යයනයකින් හෙළි වුණේ පිරිමි පුත්කලයාගේ උස කෙරෙහි කාන්තා අවධානය යොමු වෙනවා කියලයි. එහිදී තමන්ට වඩා උස පිරිමි පුත්කලයෙකු තම සහකාරය කර ගැනීමෙන්
වඩාත් ආරක්ෂාකාරී හැඟීමක් ඔවුන්ට ඇති වෙන බව ප්‍රකාශ කරලා තියෙනවා ඒ නිසා ශනිකව ආකර්ෂණයට වගේම දිගු කාලීන සම්බන්ධතාවයක ආරම්භයට පිරිමි පුද්ගලයාගේ උසස් අනිවාර්යම බලපානවා ඉතින් මේ දේවල් ඔයාට වැදගත් වුණා නම් වීඩියෝ එක ලයික් කරන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා ඔයාලා හැමෝටම good luck